මගේ ලයන් YouTube channel එකට සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ගණිතයේ පාඩම. ගණිතයේ පාඩමේ හැඩතලවල පරිදි හොයන හැටි තමයි මම කියලා දෙන්නේ. මේ දවස්වල ඉස්කෝලේ නැති නිසාත්, online class නැති නිසාත් සමහරක් අයට අධ්‍යාපන කටයුතු අඩාල වෙන්න පුළුවන්. ඒකට උදව්වක් විදිහට තමයි මම මේ පාඩම කරන්න හිතුවේ. ඒ වගේම අපේ මම වැඩිපුරම video කරන්නේ electronic, electrical ඒ වගේ දේවල් ගැන. අපි හිතමු දැන් electrical, electronic ඒ වගේ කරන කෙනෙකුට යම් මේ වගේ ගණිතය දැනුම සමහරක් වෙලාවට ඕන වෙනවා. ගොඩක් අයට යම්කිසි හේතු නිසා ඉස්කෝලේදී පාසලේදී මේ වගේ ගණිත ගැටළු විසඳන හැරි අමතක වෙලා තියෙනවා. සමහරක් කෙනෙකුට ඉස්කෝලේදී බොහෝ දුරට වෙන ළමයින්ට එක්ක උගන්වන වෙලාවේ වෙන වෙන දේවල් කරනවා, කෑ ගහනවා, සෙල්ලම් කරනවා, පන්ති කට් කරනවා, ක්ලාස් කට් කරනවා. එහෙම වෙලා ගණිතයේ පාඩම් මගහැරලා තියෙන්න පුළුවන්. අනිත් දෙයක් වගේ නෙවෙයි ගණිතයේ පාඩම එක පාඩම බොහෝ දුරට සම්බන්ධයක් තියෙනවා. ඒකෙන් දෙක තැනකින් මගහැරුණොත් ඉදිරියට දිනේම අල්ලගන්න අමාරු වෙනවා. ඒකින්ද මම මේ විදියට මට පුළුවන් විදියට මගේ දැනුම හැටියට මම පුළුවන් විදියට මේ වගේ ගණිත පාඩම් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියටත්. හැබැයි මේ ගණිත පාඩම් බොහෝ විට වැදගත් වෙන්නේ දක්ෂ ශිෂ්‍යයන්ට නෙවෙයි. එක්ක දක්ෂතාවය අඩු නැත්නම් යම්කිසි හේතු නිසා ගණිත පාඩම මගහැරන සිසුන්ට තමයි ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙන්නේ. ඒ වගේම අපේ හිතවත් ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් ඒ වගේ වැඩ කරන අයටත් මේක වැදගත් වෙයි කියලා හිතනවා. අපි එනම් බලමු ගණිතයේ පාඩම ඉස්සරහට කරගෙන යමු. තව දෙයක් කියන්න තියෙනවා, මේ වීඩියෝ එකක කොපිරයිට්ස් නැහැ. ඕන කෙනෙකුට ඕන විදියකට ඕන ප්ලැට්ෆෝම් එකක දාන්න පුළුවන්. අප YouTube අප්ලෝඩ් කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ ඒකට. බලමු පරිධිය කියන්නේ මොකද්ද කියලා. පරිධිය කියන්නේ මෙන්න මේ වගේවයි. මේ වෘත්තය ගත්තොත් පරිධිය කියන්නේ මෙන්න මේකේ වටේ දික. මේකේ පරිධිය ගත්තොත් මෙන්න මේ සුජු කෝණාස්ත්‍රාකාරය මෙන්න මේ සම්පූර්ණ පාද හතරේ දික. මේ තියෙන්නේ වගේ රූප සටහන් කිහිපයක් තමයි තියෙන්නේ. පරිධිය කියන්නේ දැන් හැමෝටම පැහැදිලි. පරිධිය කියන්නේ ඕනම හැඩතලයක සම්පූර්ණ දිග. අපි බලමු මේ වගේ අක්‍රමවත් හැඩතලයක් මොකක් හරි තියෙනවා එකින්. මේකේ පරිධිය වෙන්නේ අපි මෙතනින් පටන් ගත්තනම් මෙන්න මේ ලයින් එකේ ගිහිල්ලා ආපහු මෙන්න මෙතෙන්ට ආවම තියෙන දුර තමයි පරිධිය වෙන්නේ. මේ වගේ වුණා ගණිත කර්ම වලින් හදන්න බෑ. වෙන මොකක් හරි ක්‍රමයක් හදාගන්න වෙන මේවට. ඒවා සාමාන්‍යයෙන් ගණිත ගැටළු විදියට අපිට ඉස්කෝල්දී එන්නේ නැහැ වගේ දේවල්. මේ තමයි අපි සමචතුරස්‍රයේ පරිමිතිය හොයන හැටි දැන් අපි කතා කරලා බලමු. අපි හැමෝම දන්නවා සමචතුරස්‍රයක පාද හතර දිගින් සමානයි කියලා. ඒ සමාන බව අඟවන්න තමයි මේ හැම පාදයකම එක ඉරක් එක පැත්තකට ගහලා තියෙන්නේ. ඒකෙන් හැඟෙන්නේ මේ පාද හතරේ දිග සමානයි කියලා. අපි බලමු සමචතුරස්‍රයේ පරිධිය. ඒ පරිධිය කියන්නේ පාද හතරේ දිගෙහි එකතුව හොයන හැටි. හරිම සරලයි. මේ පාදෙ දිග එකතු කිරීම, මේ පාදෙ දිග එකතු කිරීම, මේ පාදෙ දිග එකතු කිරීම, මේ පාදෙ දිග. ඒ කියන්නේ එක පාදයක දිග අපි A කියලා අරන් තිනවා. A එකතු කිරීම, A එකතු කිරීම, A එකතු කිරීම, A. එතකොට A අකුරු හතරක් එකතු කරාම කියද 4A. මේක අපිට මේ බොහොම ප්‍රාථමික ක්‍රමයක්. මේක ඕනම එකකට ඕනම සාමාන්‍ය අමුතු හැඩ තියෙන ඕනම දෙයක් ගත්තොත් අපි තුම මේ වගේ මෙන්න මේ වගේ හැඩයක් තියෙන එක sorry මේ වගේ හැඩයක් තියෙන එකක් ගත්තයි යමු. අපි හිතමු මේ සරල රේඛා කියලා උපකල්පනය කරන්න. මෙන්න මේ පාද ටිකේ එකතුව මේකේ පරිධිය හොයන්න ඕන. මේ පාද ටිකේ එකතුව එකතු කරා නම් හරි. ඒක තමයි පරිධිය කියලා කියන්නේ. අපි බලමු ඒ වගේම මේ සමචතුරස්‍රයට තව පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. එක පාදයක දිග A නම් ඒක වැඩි කරනවා හතරෙන්. මොකද සමානයිනේ පාද හතර. මේ පාදයට පාද හතර දිගින් සමානයි. එතකොට එක පාදයක දිග අරන් එක හතරෙන් වැඩි කරන්න පුළුවන්. අපි හිතමු මෙහෙම සමචතුරස්‍රයක් වුණාම මේක සමචතුරස්‍රයක් කියලා දුන්නා නම් මේ තුනක් දෙන්න ඕනේ නැහැ. මේ එකාගෙයි දෙන්නේ. එතකොට සමචතුරස්‍රයක් කියලා දුන්නා අපි දැනගන්න ඕන පාද හතරම සමචතුරස්‍රය සමානයි කියලා. අපි බලමු උදාහරණයක්.
මේ සමචතුරස්‍රයේ එක පාදයක දිග සෙන්ටිමීටර් 5යි. එතකොට කියන්නේ අනිත් පාද තුනක් කියද සෙන්ටිමීටර් 5ම තමයි. එතකොට කොහොමද 5 එකතු කිරීම 5 එකතු කිරීම 5. දැන් පාද 4ෙම දිග 5ේවත් 4ක්. එකතුව කියද 20යි සෙන්ටිමීටර්. මේ තියෙන අනික්‍රමය. එක පාදයක දිග 5යි ඒ වගේ පාද 4ක් තියෙනවා. වැඩි කිරීම 4 20යි. හැබැයි මතකැතුව දාන්න ඕන අන්තිමට ඒකකය සෙන්ටිමීටර්ද මිලිමීටර්ද මොකද්ද ඒකකය අනිවාර්යයෙන්ම දාන්න ඕන. නැත්තම් සම්පූර්ණ ලකුණු වල හම්බෙන්නේ නැහැ. ත්‍රිජකෝණාශ්‍රය. ඊගාට ත්‍රිජකෝණාශ්‍රය ගැන අපි කතා කරමු. ත්‍රිජකෝණාශ්‍රය කියලා කියන්නේ පාද දෙකක් දිගින් සමානයි අනිත් පාද දෙක ඊට වඩා දිග වෙනස්. ඒ පාද දෙක නමුත් දිගින් සමානයි. ඒ කියන්නේ මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමානයි. මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමානයි. එතකොට පරිධිය ගන්න මේ වගේ පාද දෙකක් තියෙන හින්දා එක සමාන දිග පාද දෙකක් තියෙන හින්දා අපි හිතමු මේක මේ පාද දිගේ A නේ. එතකොට මේකත් අනිවාර්යෙන් A මයි. එතකොට A වගේ දෙකක් තියෙනවා. ඒ කියන්නේ A වැඩි කිරීම දෙක. ඊට පස්සේ B වගේ පාද දෙකක් තියෙනවනේ. එතකොට එකතු කිරීම B වැඩි කිරීම දෙක. නැත්තම් ඉතින් අපි අර සරලම විදියට කතා කරොත් මේ පාද දෙක A මේ සමාන පාද ඉදිරි ප්‍රතිවිරුද්ධ පාද දෙකත් A ඊට පස්සේ මේ පාද දෙක B මේ පාද දෙක B එහෙම එකතු කරන්න පුළුවන්. අපි උදාහරණයක් බලමුකෝ. මේක ත්‍රිජකෝණාශ්‍රය එක පාදයක දිග 10යි. එක පාද දෙක يعني එක පාදයක දිග 10යි. ඒ කියන්නේ ත්‍රිජකෝණාශ්‍රය නිසා එකට ප්‍රතිවිරුද්ධ පාද දෙක 10යි. අනිත් පාද දෙකේ දිග සෙන්ටිමීටර් 5යි. අපි බලමු මේක මේ 10 මේ මේ තියෙන 10ක් මෙතන තියෙනවනේ. මේ 10 මේ පාද දෙක. මේ 10 මේ පාද දෙක. මේ 5 මේකෙ දිග. මේ 5 මේකෙ දිග. මේක 5යිනේ මේ මේක 5 නිසා. එතකොට එකතු වෙන්නේ 10 එකතු කිරීම 10 20යි 20 එකතු කිරීම 5 25යි. 25 එකතු කිරීම 5 30යි. අනිවාර්යෙන් පිටිපස්සට ඉවරුණාට කියන්නේ මේ උත්තරේට පිටිපස්සෙන් ඒකකය දාන්න ඕනේ. මේක සෙන්ටිමීටර නම් සෙන්ටිමීටර, මිලිමීටර නම් මිලිමීටර, කිලෝමීටර නම් කිලෝමීටර. ඊගාවට තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ පරිධිය කියන්නේ පාද තුනෙහි දිගේ එකතුව. මෙතන තියෙන්නේ සමදීපාද ත්‍රිකෝණයක්. දෙකම 10යිනේ. සමදීපාද කියලා උඩින් ලියලා තියෙනවා නම් මේ පාද දෙකේම දිග දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකක දුන්න නම් ඇති. එතකොට මෙන්න මේ වගේ සලකුණු දෙකකුත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙක සමානයි කියලා. එතකොට අපි බලමු මේකේ එකතු හොයන්න පරිධිය හොයන්න කොහොමද කියලා. 10 පාද දෙකක් තියෙනවා. 4 සෙන්ටිමීටර පාදයක් තියෙනවා. එතකොට 10 එකතු කිරීම 10 එකතු කිරීම 4 10යි 10යි 20යි 20යි 4යි 24යි. දැන් අපි මේ ගත්තට පස්සේ මෙතන තියෙන්නේ අපි හැමෝම දන්නව සම සමපාද ත්‍රිකෝණය. කියන්නේ පාද තුනම සමානයි. පාද තුන සමාන නම් මේක i අපි කියමු පාදික දිග i කියලා ගත්තොත් පරිධිය i වැඩි 3 වැඩි කිරීම i. ඒ කියන්නේ 3 පාද තුනේම දිග i හින්දා සමාන හින්දා එක පාදයක දිග අරගෙන 3ෙන් වැඩි කරනවා. අපි හිතමු මේ පාදයේ දිග අපි හිතමු 5යි නම් උත්තරේ හොවන්නේ දැන් එක මෙහෙම මෙහෙම දීලා තිබුණට පස්සේ උත්තරේ හොවන්න ගන්න වෙන්නේ අපට 5 වැඩි කිරීම 3 උත්තරේ 15යි. සමහරක් වෙලා සමදීපාද ත්‍රිකෝ සම මේ මේ වගේ ත්‍රිකෝණ වල මේ මේ කෝණ 3 දීලා අපි හිතමු මේ කෝණ 3 දීලා තිබුණොත් එකක් 60යි කියලා දීලා තිබුණොත් මේකත් සම පාද තුනම සමාන ත්‍රිකෝණයක්. මට ඇත්තටම දැන් මතක් වෙන්නේ මොකද්ද කියලා නම සමපාද ත්‍රිකෝණය. මේ තියෙන්නේ සමද්විපාද ත්‍රිකෝණය. සමද්විපාද ත්‍රිකෝණය කියන්නේ පාද දෙකක් විතරක් සමාන අනිත් පාද සමාන නැහැ. ඒ වගේ වෙලාවට ඕනනම් අපිට සමහරක් මෙන්න මේක දීලා නැතුව මේක නැතුව මේ මෙහෙම ඉරක් ගහලා හරි මෙහෙම ඉරි දෙයක් ගහලා සමාන කරලා තියන්න පුළුවන්. නැත්තම් මේක දීලා මෙතන කෝණේ දීලා තියන්න පුළුවන්. මේක මොකක් හරි මේ කෝණ දෙකේ හැබැයි අගයන් සමානයි. මේ කෝණ දෙකේ අගයන් සමානයි. ඒකෝර අපි දැනගන්න ඕනේ මේක සමදීපාද ත්‍රිකෝණයක්. මේ පාද දිග අපි හිතමු 5 නම් මේක 5 වෙන්න ඕන කියලා. එතකොට මේකේ පරිධිය හොයන්නේ මේ එක ජාතිය පාද දෙකක් තියෙනවා. ඊට වඩා දිගින් වෙනස් පාදයක් තියෙනවා.
එතකොට මෙන්න මේ i කියන පාදේ දුර අපි i කියලා ගත්තොත් i වගේ දෙකක් තියෙනවා ඒකට එකතු කරන්න ඕනේ මේ යටපාද දිග මේ අසමමිතික ත්‍රිකෝණයක් ගත්තොත් පාද තුනේ දිග දීලා තියෙනවා මේ තුන එකතු කරන්න ඕනේ අපි ඊළඟට බලමු මේ වගේ ගණිත ගැටලු තියෙනවල් හදන්න පුළුවන් ද බලමු මේක නම් හරි සරලයි 5 එකතු කිරීම 3 එකතු කිරීම 4 දැන් මේකත් පුළුවන් 5 5 6 ඒකත් එකතු කරලා හදන්න පුළුවන් පාද තුනේ දිග මේක 5යි මේක 5යි මේක 6යි ඊට පස්සේ අපි හිතමු මේකත් දන්න අපි හිතමු දැන් මෙන්න මේක පොඩි විස්තරයක් කරමුකෝ අපි හිතමු මෙන්න මේ 10 දීලා නැහැ අපට දැන් මේක බැලුව බැලමඩ පේනවා මෙතන අංශක 90යි කියලා අපිට දැන් මේක කියනවා කවුරු හරි මේ වගේ ගණිත අර සරල ගණිත ගැටලුනේ අපි කතා කරේ ඒව බොහෝ දුරට තියෙනවා කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණක් දෙකක් ගන්න පුළුවන් ඒව තමයි නමුත් ඔය රචනා ප්‍රශ්නෙට ලියන්න තියෙන ප්‍රශ්නෙට සංකීර්ණ ගැටලු වෙනවා මම හිතන්නේ මතකෙ විදිහට මේ පරිමිතිය වර්ගඵලය ඒ වගේ ගණන් වලින් ලකුණු 10ක් විතර හම්බ වෙනවා විභාග මේ මේ ඕල් ඕවර් পেපර් එකට දැන් ඒ ටික කරගත්තොත් 10ක් ගන්නවා කියන්නේ තව 25ක් ගත්තනම් පාස් ලකුණුනේ මේකෙන් ගන්න හරිම සරලයි මේ සමීකරණ ටික මේ ටික හිට මෙහෙට පොඩ්ඩක් සුළු කරන හැටි දැනගත්තට පස්සේ හරිම සරලයි මේ හදන හැටි දැන් අපිට මේ 10 කියන අගය දීලා නැත්නම් අපි මේකේ පරිදි මේ කියන්නේ පාද 4 දිග හොයන ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්න මෙතන කල්පනා කරලා බලන්න මොකද්ද කියලා කරන්න පුළුවන් ගණිත කර්මය දන්න අය නම් ටග් ගාලා මතක් වෙනවා මෙතෙන්ට පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් කියලා පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකද්ද මෙන්න මේ දිග පාදේ තියෙනවනේ මේ දිග පාදේ අපි එක c කියලා ගනිමුකෝ c වල වර්ගය සමානයි මේ පාදේ අපි a කියලා ගනිමුකෝ මේක b කියලා ගනිමුකෝ a වර්ගය ධන b වර්ගය දැන් අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ පාදනේ අපි දන්නේ නැත්තේ මේ දිග පාදය මේ මේ අංශ කණුවට බද්ධ පාද දෙක තමයි AB කියලා තියෙනවා. අපි හොයන්න දන්නේ නැති දැන් අගයන් දීලා නැත්තේ මේ පාදේ. මේ 10 මම දැන් උපකල්පනය කරා මේ 10 දීලා නැහැ කියලා. දැන් මම A කියන පාදේ කියද 8යි. 8 වර්ගය. ඊට පස්සේ එකතු කිරීම 6. B කියන්නේ 6. ඒකේ පාද දිග 6. 6 වර්ගය. වර්ග කියන්නේ මොකද්ද කියලා දන්න ඕනේද වර්ග කියන්නේ එම සංඛ්‍යාවම එම සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕන. ඉතින් 8 වැඩි කිරීම 8 උත්තරේ කියද 8 වරක් 8 කියද 64යි. පයිතගරස් ප්‍රමේයත් ඔයාලට ගැටලුවක් තියෙනවා හදන්න අමාරු නම් ඒ ගණන් හදන්න අමාරු නම් කමෙන්ට් එකක් දාන්න මම පයිතගරස් ප්‍රමේය ඔයාලට සාධනය කරලා දීලා ඒකෙන් ගණන් හදන හැටි මම කියලා දෙන්නම්. 6 වරක් 6 36යි. මේ දෙක එකතුව කීයද? මේ දෙක එකතුව ඉතින් මම මෙහෙම එකතු කරන්න යන්නේ මේක එකතුව 100යි. බලන්න එකතු කරලා අවශ්‍ය නම්. එතකොට මෙතන c වර්ග තියෙනවා. දැන් අපිට c වර්ග හොයන්න c හොයන්න දෙපැත්තෙම වර්ගමූල ගන්න ඕන. මේ පැත්තේ වර්ගමූලය ගත්තම c 100 වර්ගමූලය ගත්තට පස්සේ කීයද උත්තරේ 10යි ඒ කියන්නේ අපි හැමෝම දන්නවා 10 වැඩි කිරීම 10 නේ 100 ඒකෙන් ද 100 වර්ගමූලය 10යි දැන් මේක 10 ආවා දැන් ඉතින් මේක හදන එක සුළු දෙයක් නේ 10 එකතු කිරීමට එකතු කිරීම 6 උත්තරේ ඔයාලට ගන්න පුළුවන් මේක මේ වගේ මෙච්චර සරලට කියලා දෙනකොට දන්න අය මුකුත් හිතන්න එපා ඇත්තටම එක එක හේතු නිසා ළමයින්ට එක්ක මේ අතපසු වෙලා තියෙනවා සමහරක් ළමයි ඉන්න බුල හැම දෙයක් හැම කෙනෙම හැම දෙයකටම දක්ෂ නැහෙනේ මේ ගණිත පාඩම් වල දක්ෂ නැති වෙන්න ඉන්න පුළුවන් නමුත් එයා හොඳට වෙන විශේෂයකට අපි හිතමු ආකාරي වෙන කර්මාන්තයකට සංගීතයට ක්‍රිකට් ගහන මොහොකට හරි අති දක්ෂයෙක් වෙන්න පුළුවන් අනිත් අයට වඩා මේ වගේ පොඩ්ඩක් සංකීර්ණ ගණිත ගැටලුවක් ආයේ තියෙනවා. අපිට දැන් හොයන්න ඕන මෙන්න මේ පාද තුනේ මෙන්න මේ පරිමිතිය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. මෙන්න මේ පාද තුනේ. නමුත් අපිට දීලා තියෙන්නේ මොකද්ද? මේ පාදේ දුර සෙන්ටිමීටර 5යි කියලා දීලා තියෙනවා.
මේ පාද දුරක් දෙන්න මේ පාද දුරක් දෙන්න අපිට පරිමිතය හොයන්න කියලා දෙන මේ රතු පාට පාදුනේ වහිනව ඇහෙනව මදිද දන්නෙත් නැහැ මේ පාද තුනේ දිග තමයි හොයන්න කියලා දෙන නමුත් මේ දෙක දීලා නැහැ නමුත් ඊට අපිට අමතරව දීලා තියෙනවා මේ කඩීරකින් මෙහෙම දි මේ මේ පැත්තට මේ 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 පාද දික් කරලා මේ පැත්තට කඩීරකින් දික් කරලා මේක 4 cm මේක 3 cm කියලා දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපිට මේකේ කොහොමද දැන් මේ ඉතුරු පාද දෙකේ දිග හොයාගන්න කියලා मेने मे पाद दिगवान क्रम कल्पना विनद अपट कलींकी प्रायत प्रमेय दुलवा हतरे वर्गे दान तुने वर्गे इकसुव सामान मेके वर्गेट मे पाद वर्गेट अब बल मसूट मेक मे गूगल कैलकुलेट कर लगता आवट बस उत्तरे मेक पहायन मेक पहाय सेंटीमीटर दंगीट बस अपट पुला मेन मे लुकुट्री को पायतगरस प्रमेद बस मे पाद दिगवागन මේ පාදයේ දැන් මේ ඒ ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයටත් මේ පාදේ පොදුයි මේ ලොකු ත්‍රිකෝණයටත් මේ පාදේ පොදුයි දැන් මේ ලොකු ත්‍රිකෝණයට පාද දෙක එකතු වුම මේ පාදේ 4යි ලොකු ත්‍රිකෝණයට අයිති මෙන්න මේ පාද දෙක 5 එකතු කිරීම 3 8යි අයි බල මේකේ උත්තරේ එක පාදයක් 4යි මේ පාදේ 4යි මේ පාදේ 8යි 5යි 3යි 8යි ඒකට නෝ උත්තරේ ආසන්නව 8.94 දැන් හරි සරලයිනේ පාද තුනේ දිග තියෙනවා පහ මෙතන පහ එකතු කිරීම මේ පහ මෙතෙන්ට දැම්මා මේ 8.94 මෙතෙන්ට දැම්මා උත්තරේ ආව නිකම්ම හරිම සරලයි දැන් තියෙන්නේ අපිට වෘත්තය වෘත්තයේ පරිධිය හොයන්න වෘත්තයේ පරිධිය හොයන සමීකරණය තමයි 2πr කියන්නේ මේ සමීකරණෙත් ඔයාලට ඕනනම් කමෙන්ට් කරන්න මම මේක සාධනය කරලා පෙන්නන්නම් අවශ්‍ය නම් ඔයාලට ඊට පස්සේ බලමු මේක ගණන් හදන්නේ කොහොමද කියලා. හැමෝම දන්නවා පරිධිය කියන්නේ මෙන්න මේ මෙතනින් පටන් ගත්තා නම් යම් කිසි ස්ථානයක මෙන්න මේ රවුමට සම්පූර්ණ මෙන්න මේකේ දිග. අපි හිතමු මෙතන කම්බියක් කියමු මේක. මෙතනින් මේක කට් කරා මේක දිග ගැස්සුවා. අඩි ලොලකින් මන්න කොච්චර දිගද කියන එක තමයි මෙතෙන් තියෙන්නේ. මේ R කියන්නේ අරය. වෘත්තේ කේන්ද්‍රය මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේ කෙළවරට තියෙන දුර තමයි R. මේ R මේ කොතෙන්ට කොත මේ මේ පැත්තට ඇඳන් මේ පැත්තට ඇඳන් මේ පැත්තන කොතෙන්ටත් ඇඳන් එකම දුර තමයි දින හොඳම උදාහරණය අපි කව කට්ටට පැන්සල දාලා අපි සෙන්ටිමීටර 10ක් අඩුවලෙන් මාක් කරලා රවුමක් ඇඳනා. ඔයාලට තේරෙනවනේ කොතෙන්ට කරකුවත් ඒ රවුමම කරකවන සෙන්ටිමීටර 10 වෙනස් වෙන්නේ නැහනේ. ඒ වගේ කොතෙනින් නතර කරත් අපි ඉතින් පස්සේ කැමති මැදට කව කට්ටේ තුඩ තියලා පැන්සල අනිත් පැත්තට තියලා කැමති තැනකට තියලා බල බල අඩුවලෙන් මැන්නත් 10යි. R कोई पैतर एंड आर आर एक अरे विना से अरे दहाय ना ऊर्ते अरे कोई पैतर में दहाय अट पास बलमु मेके नमा अभी मे मे सामी के तीन फारदी होने सामी के देख मैंने मे तेने तीन वैडी किरी मिला कुने के लिए अन्न अभी एक लांग बस हम R फाइव की अन्य नियत पाद फाइव की अने का सामान्य अभी लिया විසි දෙක බෙදීම 7 කියලා තමයි 5 ආසන්න වලියන්නේ. ඒක හරියි අපි ගණන් හදන්න පාවිච්චි කරන්නේ. ඒක තමයි 22 බෙදීම 7. දැන් අපි මේ ගණන් හදන හැටි බලමුකෝ. මේ මේ මෙන්න මේ සමීකරණයට දැන් අපි ආදේශ කරනවා මේ 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 වෘත්තයේ දත්. අපි දත්යක් විදියට තියෙන එකම දේ අරය 5යි. අපිට හොයන්න තියෙන වෘත්තයේ පරිධිය 5 කියන එක අපි මතක තියාගන්න. මේ වගේ සම්පූර්ණ සමීකරණයක් මතක තියාගන්න ඕන පරිධිය හොයන්න. හැබැයි වරද්ද ගන්න එපා. මේකේ වර්ගඵලය හොයන සමීකරණයත් මේකත් එක පැටලෙන්න පුළුවන් හොඳට මතක තියාගන්න මේ සමීකරණය අනිත් වර්ගඵලයේ පාඩම කරනකොට මම මේ දෙක පැටලෙන්න නැති වෙන ක්‍රමයක් කියලා දෙන්නම් දැන් අපි මේ ගාන්ට ආදේශ කරලා බලමු මේ 5R වල සමීකරණ මේ දෙක මෙතෙන්ට ලියනවා කොහොමද ඒක ලියනවා මේක තියෙනවනේ දෙක ඒ දෙක මෙතෙන්ට ලියනවා මෙන්න මෙතන තියෙන වැඩි කිරීමේ ලකු වැඩි කිරීමක් මෙතන තියෙන එක මම වැඩි කිරීම මෙහෙම ලිව්වා 5 කියන්නේ 22 බෙදීම 7 22 බෙදීම 7 මේක ලියන්න ඕන මෙන්න එහෙම මේක මට මේ ටයිප් කිරීම පහසු තින්ද තමයි ඔහොම ලිව්වේ 22 බෙදීම 7 ඔන්න ඔහොම තමයි එන්නේ ම බලන්න 2 ඊට පස්සේ R කියන්නේ අරය අර 5යි කියන්නේ මොකද්ද අරය මෙන්න මේක තමයි R කියන්නේ වැඩි කිරීම 5 හොඳයි මේක සුළු කරලා ආවට පස්සේ උත්තරේ තමයි මේ තියෙන්නේ ඔයාලා වෙනම බලන්න ඕන මේක සුළු කරලා මේ උත්තරේ තමයි එන්නේ ඊට පස්සේ අපි තව ගානක් බලමු දැන් මේ ගැටළු දෙක බලමු මෙතන තියෙන්නේ සම්පූර්ණ වෘත්තයක් නෙවෙයි වෘත්ත වලින් කොටසක් මෙතන තියෙන්නේ වෘත්ත අපි බලමු
දැන් මෙතන තියෙන්නේ වෘතයක් නෙමෙයි වෘතයෙන් කොටසක් මෙතන තියෙන්නේ වෘත භාගයක් මෙතන තියෙන්නේ වෘතයකින් 4න් 3ක් මෙතන මේ අඳිනකොට මේ පවර්පොයින්ට් වල අඳිනකොට පොඩි ගැටලුවක් තියෙනවා මතු වුණා මෙන්න මේ වගේ ලස්සනට වෘතයක් අඳ ගන්න අමාරු නෑ ඒ කියන්නේ හිතන්න මම මේක හරියට වෘත භාගයක් කියලා හිතන්නකෝ දැන් අපිට මේකේ පරිමිතිය හොයන්න ඕන වටේ දිග හොයන්න ඕන එතකොට අපිට මෙන්න මේ දිග අපට ගන්න ඕන ඊට අමතරව තියෙනවා මත පේනවද අරය වගේ දෙගුණයක් දුර තියෙනවා මේ කියන්නේ මොකද අරය අරය වගේ දෙගුණයක් දුරත් අපට එකතු කරන්න වෙනවා මේකට මේකට තියෙනවා මෙන්න මෙතෙන් නම් මෙතෙන්ටම දුර තියෙනවා ඒ වගේ අරය වගේ දෙගුණයක් මෙන්න මේ කැලේ දෙකක් තියෙනවනේ මේ කැලේ දෙක අරය අපි දන්නවා මෙතන 7 cm කියලා තිබුණා මේකත් 7 cm තමයි මේ පැත්තට අපි ඉරක් ඇඳයි කියමු මෙහෙම ඒකත් 7 cm ඔය හිතෙන ඕන පැත්තකට ඇඳයි කියමු මෙන්න මේ දුරත් 7 cm මේ පැත්තට ඇඳනනම් ඒකත් 7 cm කොහොමඩත් 7 cm තමයි අරය වෘතයේ කොතෙන්ට මධ්‍ය ලක්ෂණය ඉඳන් කොයි පැත්තට ඉරක් ගැහුවත් ඒක 7 cm කියන්නේ අරය හැමතැනටම සමානයි අපි බලමු මේ ගාන හදන හැටි මෙතන අපි දන්නෝ ලක්ෂයක් වටා කෝණල එකතුව අපි 360යි කියලා දන්නෝ මතකද ඒකයි මතක ඇති ඔයාලට අන්න ඒක පොඩ්ඩක් මතක තියන්න මෙතන තියෙන වෘත්ත භාගයක් කියලාත් මතක තියාගන්න අපි බලමු වෘත්තයක සමීකරණ පොඩ්ඩක් මෙතනින් ආපහු ලියාගනිමු වෘත්තයක මේ පරිධිය සමීකරණයේ 2 වැඩි කිරීම 5 වැඩි කිරීම r දැන් මෙතන විශේෂත්වයක් තියෙන මෙතන සම්පූර්ණ වෘත්තයක් නෑ වෘත්තයෙන් කොටසක් තියෙන්නේ වෘත්තයෙන් කොටසක් තියෙන හින්දා මම මේ සමීකරණය පොඩ්ඩක් මෙහෙම වෙනස් කරනවා 360 මෙතන ලිනවා x x කියන්නේ අපි දන්නවා සාමාන්‍ය අපි ගණිතයේ දිගන්නේ විචල්‍ය පදයක් ඒක x වලට කීක උත්තර ආදේශ කරලා ගන්න තමයි තියෙන්නේ 5 r ඊට අමතරව අපිට එකතු කරන්න වෙනවා පේනවද අපට මෙතන ඉඳන් මෙතෙන්ට 7යි මැද්දට මෙතන ඉඳන් මෙතෙන්ට 7යි ඒ කියන්නේ අරය වගේ දෙකකුත් අපිට එකතු කරන්න තිබෙනවයි කියලා දන්නෝනේ තව එකක් තියෙනවා අරය අපි හිතමු දැන් වෘත්තයක මේකනම් අර්ධ වෘත්තයක් අර්ධ වෘත්තයක केंद्रे मध्य सॉरी वृत्ते केंद्रे मध्य निराग्यूट बस एक अभी मुखाद विस्कंबे विस्कंबे अरे वगे दिखा तपिदनो अट को मे पेन मेतन हताई मेतन हताए तुवे मे समीकरण ओण में वृत्ते कोट से पोदींद मम्मी समीकरण समीकरण पड़ मतगति आना मेक लिया मेक गो मेतन हताई मेतन हताई एक मे समीकरण मम ए वगे आर वगे दिखाकर करना एक आर एक समीकरण करना मे समीकरण ओ नम वृत्ते वृत्त कोट से अभी दिता मे लक्ष अक्वटा कोण लेकू तुनसी हेटाई अर्ध वृत्ते अक्वटा कोण लेकू की एक अभी कोण माने गो मेतन अंस बिंदु तीनवा मेहम गिहल 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 मेतन आसु अणुतीनवा मेतन एक असुतीन पेहदली मेके मे गांट आदेश बलमको तीन मट मेतन पोट अमतकना मेतन मे दिखाते वेड की दिखाते मिलियन पोडक् दिख मट मिस्ना मेतन दम एक्स वे नोट आदेश करसुआई अपे गाने तीन आंसक प्रमाण एक्सी असुआई बेदीम तुनसी हेटाई වැඩිකිරීම 2 වැඩිකිරීම 5 කිය මේ 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 මෙන්න මේ දෙක මේ ආදේශ කරේ වැඩිකිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි වැඩිකිරීම r කියන්නේ අරය වෘත්ත සමීකරණ කොටසන්නේ මේ ඒක 7යි මේක එකතු කරනවා 2යි r 2යි r කියන්නේ අපි මෙතන देखा यार मे को देखा यार दाप मेघ सुलूकरम तुंसे हेट अभी पैदली तुंसे हेट अभी मे बिंदु अट मे बिंदु हपन इट पे तीसिया दहाट वगे दिगुन याकने तुर मेघ तीर तीसाइड दहाट देखाती है नवा मेतन एकाई यट देखाई मंगेतना पहली के लेकर
මෙතන උඩ දෙක මේ දෙක තියෙනවා ඊට පස්සේ මේ ලියනවා 22 බෙදීම 7 වැඩි කිරීම 7 මෙතන 2 වැඩි කිරීම r කියන්නේ අරය 7යි 7යි එතකොට ඔයාලට පේනව නේද මෙන්න මෙතන මං දැම්මා අංශක 300 මේ සමීකරණේ සමීකරණෙ ගොඩනගාපු සමීකරණේ අග් යට තියෙන 360 ඒ කියන්නේ වෘත්තයේ සම්පූර්ණ කේන්ද්‍රය වටා ලක්ෂයක් වටා කෝණවල එකතුව 360යි එතනින් වෘත්ත දීපු වෘත්ත කොටසේ කොච්චර අංශක තියෙනවද කියලා උඩට දාන්න තියෙනවා මේක වෘත්තේ භාගෙනේ භාගෙ බලන්න බෙදලාවට පස්සේ කෙලිම මෙතන භාගෙ කියලා 360 180 දැන් මේ එන්නේ කොහොඳට මත යන්නේ භාගෙ කියන එක අපිට කෙලිම 180 වරණ කෙලිම භාගෙ මේක 4න් 3 එහෙම දාන්න පුළුවන් ගානකට මං කිව්වේ දැන් සමහරක් විතර මෙන්න මේ වගේ වෘත්තයක් ආවොත් ඔය වගේ આવොත් මේක අපි හිත මේක දානවා 160යි අංශක මෙන්න මේ වගේ එකක් වන්න මේකේ භාග හොයා දඟලන්න බෑනේ එතකොට මේකට ලියන්නේ 360 උඩ 160 ඕකෙන් වෘත්තේ ওই වෘත්ත කොටස මේ පරිදි හෙව්වා මෙන්න මේ මෙතෙන් නම් මෙතෙන් නම් මෙතෙන් ඉඳන් වෙන්න r එකතු කරන r වගේ දෙගුණයක් එකතු වෙන්න ඕන දැන් මේක සුළු කරලා බලමු මේ දෙකට මේ දෙක කැපෙනවා මේ හතට මේ හත කැපෙනවා එතකොට මෙතන ඉතුරු වෙන්නේ 22යි ධන 4 2 කීයද 14යි එතකොට උත්තරය කීයද 22 එකතු කිරීම 14 2 4 6යි 2 1 3යි 36යි CM ඕන මෙන්න මේ වෘත්තය බලමු සමීකරණ අපි මතකද ලිව්වා 360 උඩ x වරහන් වැඩි කිරීම 2 5 r ධන 2යි r මෙතන අංශ කීයද තියෙන්නේ ඕනනම් මෙතන කෙලින්ම 4න් 3ක් දාන්න වෘත්තෙන් 4න් 3ක කොටසක් මෙතන තියෙනවනේ අපි මේම මේක 4කට බෙදුවොත් 1යි 2යි 3යි 4ක් තියෙනවා 4න් 3ක තමයි හොයන්නේ කෙලින්ම 4න් 3ක් දාන්න පුළුවන් නැත්නම් මෙතන මෙතන අංශක් ගන්න කීයද 90යි මේ කෑල්ල 90යි මේ කෑල්ල 180යි මේ කෑල්ල 270යි නේ අපි 270 දාමුකෝ පොදුවෙන් 360 වැඩි කිරීම 2 වැඩි කිරීම 22 5 කියන්නේ 22 බෙදීම 7 නේ 22 බෙදීම 7 r කියන්නේ මේ අරය කියන එක 7යි 7යි ධන 2 වැඩි කිරීම අරය කියන්නේ 7 මේ තියෙන්නේ මෙන්න මේ පාට් එක මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දුර මෙතන ඉඳන් මෙතෙන්ට දුරත් 7යි මෙතන ඉඳන් මෙතෙන්ට දුරත් 7යි අපි මේක සුළු කරලා බලමු මම මේක ඉක්මනට සුළු කරන්නම් මේකට මේක කැපෙනවා උඩ 3යි යට 4යි වරහන් තියාගන්න ඕන අපි ඊට පස්සේ වැඩි කිරීම 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 7 22 බෙදීම 7 මෙතන තියෙනවා මේ 7ට මේ 7 කැපෙනවා මේ දෙකට මේ 7ට මේ දෙක කැපෙනවා එතකොට 1යි මෙතන 2යි මේ දෙකට 22 කැපෙනවා මෙතන 11යි එතකොට 3 වැඩි කිරීම 11 මෙතන 33යි මේ මෙන්න මේ මෙන්න මේ කොටස සුළු කරාම එන්නේ 33යි ඊපස්සේ අපිට තව පාට් එකක් තියෙනවා මෙතන 4ක් 2014යි ධන 14යි දැන් මේ දෙක එකතුව තමා
මෙතන මෙන්න මේ කොටසේ පරිදි මෙන්න මේ වෘත්ත කැ වෘත්ත 4 3 පරිදියේ ඉන්නේ ඔන්නේ මේ ගාන තමයි 32 එකතු කිරීම 14 අපි මෙතන පොඩ්ඩක් ලියලා බලමු 32 එකතු කිරීම 14 6යි 4යි 46යි මොනවද සෙන්ටිමීටර් අනිවාර්යෙන් ඒකක දාන්න ඕනේ ඒකක දැම්මම නැතුණු ලකුණු අඩුවෙන් හම්බ වෙන්න දැන් අපි බලමු තව ගණන් කීපයක් අපිට කොහොම අපි කොහොමද හදන්නේ කියලා මේ උදාහරණ මම හැම එකක්ම කරන්න යන්න නම් මේ වගේ උදාහරණ තමයි අපට විභාගයට ලකුණු හම්බනේවට එන්නේ හරි සරලේ වෙන්නේ නැව කෙටි ප්‍රශ්නයකට ආව නිසා දැන් මෙතන බලන්න තියෙන්නේ කොහොමද මේ පාදි තියෙනවා 6යි මෙන්න මේ හැඩතලෙ මේ පාදි මේ පාදි මේ පාදි මේ පාදි මේ පාදි මේ පාදි දිග තමයි පරිදි කියලා අපිට හොයන්න තියෙන්නේ දැන් මේක 6යි පැහැදිලිව 6 තියෙනවා මෙතන 4යි පැහැදිලිව තියෙනවා මෙතන 2යි පැහැදිලිව තියෙනවා මෙතන 5යි පැහැදිලිව තියෙනවා මෙතන නැහැ මෙතන නැහැ අපි මෙතන හොයන්නේ කොහොමද මෙතන ඉඳන් පොඩි කඩිරක් අපි උඩට ගහමුකෝ මේ කඩිරක් කියලා හිතන්නකෝ එහෙනම් මේ පැත්තට කඩිරක් ගහන්නකෝ දැන් මෙන්න මේ කොටස මොකද්ද ගත්තොත් මේක සමත සිජුකෝණාශ්‍රයක් සිජුකෝණාශ්‍රයේ මේ පාදේ 6 නම් මේ පාදෙත් 6යි නේ මේ මෙන්න මේ පාදෙත් 6යි එතකොට මේ මෙන්න මේ මේක සිජුකෝණාශ්‍රයන්නේද මේ දෙක මේ පාදේ දෙක නම් මේ පාදෙ කීයද 2යි එතකොට සම්පූර්ණ පාදය මෙතන ඉඳන් මෙතෙන්ට 6යි මෙන්න මේක 6 හින්දා මේ පාදෙත් 6යි. එතකොට මේ කොටස කීයක් වෙන්න ඕනද? 6ෙන් අඩු කිරීම 2 2යි මේ පාදෙ 4යි. එතකොට මේ පාදෙ දීලා නැහැ. මේ පාදෙ දිග කීයද? මේක මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස 4යි. එතකොට මේ කොටස කීයද? මේ කොටස 5යි. ඒ පාදෙ දිග කීයද? 4යි 5යි 9යි. දැන් මේ පාදෙත් 4යි තියෙනවා. අපට හරි ලේසියෙන් මේක ගන්නවා 6 එකතු කිරීම 4 එකතු කිරීම 2 එකතු කිරීම 5 එකතු කිරීම 4 එකතු කිරීම 9 එකතු කිරීම මේකත් ඒ වගේ මෙතන 6 දීලා තියෙනවා ඊට පස්සේ මෙතන 2 දීලා තියෙනවා මෙතන 3 දීලා තියෙනවා මෙතන 12 දීලා තියෙනවා නමුත් අපට නැති කොටස් දෙකක් තියෙනවා ඒ කොටස් දෙක මෙතනින් හොයා ගන්න පුළුවන් අර විදිහට පොඩ්ඩක් කල්පනා කරමු හරි සරලව මේක 6 කියලා පැහැදිලිව තියෙනවා මේක අපට හොයා ගන්න පුළුවන් හරිම ලේසියි ඊට පස්සේ මේ ගාන හදන්න එක ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්නම් මෙතන 4 තියෙනවා මෙතන 8 තියෙනවා මෙතන 10 තියෙනවා නමුත් මේ කැලේ දිග දන්න ඒ කැලේ දිග හොයාගන්න මම මේ ක්‍රමයක් කියන්නම් මෙන්න මෙතනින් පල්ලෙහාට කඩිරක් ගන්නවා කඩිරක් ගැහුවා එතකොට මෙතන කීයද අංශක 90යි දැන් එතන මෙතන 8 දැන් මෙන්න මේක සිජුකෝණාශ්‍රයක් කියලා පේනවනේ මේ පාදේ 4 නම් මේ පාදෙත් 4මයි මේක 8යි මේ 8යි මේ සම්පූර්ණ පාදෙ දිගනේ 10 දැන් මේ සිජුකෝණාශ්‍රය ගත්තොත් මෙන්න මේ ටික 8ක් වෙනවා ඒ කියන්නේ මේ 8 හින්දා මෙතන ඉඳන් මෙතෙන්ට 8යි එතකොට මේක ඇල්ල හොයන්නේ කොහොමද 10ෙන් 8ක් අඩු කරාම මේක 2යි දැන් මේ දෙකට පයිතගරස් ප්‍රමේය දානවා පයිතගරස් ප්‍රමේය දැම්මකම මේකේ පාදෙ දිග කියනවා නොදන්න පාදෙ දිග කියනවා එතකොට ඉතින් හරි සරලයිනේ මේ පාද දිග 4 එකතු වෙලා හැදුවා මේකත් ඒ වගේ මේකේ මේක තියෙනවා මේක තියෙනවා පාද තුන නමුත් මෙන්න මේ පාද දෙකේ දිග දන්නේ නැත නමුත් දෙක සමානයි බැලුව බැලමට අපිට මෙන්න මෙතෙන්ට කඩිරක් ගහලා මෙහෙමත් ඉරක් ගහලා හොවා ගන්න පුළුවන් එතකොට මෙන්න මේ පොඩි කොටස 8යි මෙතෙන් නම් මෙතෙන් මේ සම්පූර්ණ කොටසනේ 14 දීලා තියෙන මෙතන ඉඳන් මෙතෙන්ට 8යි 14ෙන් 8ක් අඩු කරාම වෙන සංඛ්‍යාව මෙතෙන්ට දාන්න ඒක තමයි මෙතනක් තියෙන්නේ හොඳට මතක තියෙන්න ඊට පස්සේ මම මෙතෙන්නු කඩිරක් ගන්නවා එතකොට මෙතන 14ෙන් 8ක් අඩු කරාම වෙන උත්තරේ මෙතන තියෙනවා 14ෙන් 8ක් අඩු කරාම වෙන උත්තරේ ඒක මෙතෙන්ටත් දැම්මා මෙතෙන්ටත් දැම්මා ඊට පස්සේ මෙතන කීයද තියෙන්නේ මේ පාදේ 5 නම් මේ පාදේ 5යි එතකොට මේක කීයද මේ කොටස 2.5යි ඊට පස්සේ අපිට පයිතගරස් ප්‍රමේය දාලා මේකෙත් දිග දන්නවා මේකෙත් දිග දන්නවා නොදන්න පාදෙ දිග හොයාගත්තා මේකෙත් දිග හම්බුණාට පස්සේ මේ ටික එකතු කරලා පරිදිය ගත්තා හරිම සරලයි
මේ තියෙන්නේ වගේ ගණිත ගැටලු ටික ඔයාලා මේක හදන්න උත්සාහ කරන්න එක්ක වීඩියෝ එක නතර කරලා හදන්න නැත්නම් මම ප්‍රසන්ටේෂන් එක අප්ලෝඩ් කරන්න ඒක ඩවුන්ලෝඩ් කරලා මේව හදලා බලන්න මේකෙත් ඉතින් හරි ලේසි මේක 8යි මේ පාදේ 8යි මේකත් 8යි මේකත් 8යි එතකොට මේක array කීයද මෙන්න මේ මේ පාදේ 8යිනේ මේකත් 8යි කියලා තියෙ මෙතන නම් පාදයක් නේ මෙතන නම් මෙතෙන්ට 8යි එතකොට මේ 8යි කියන්නේ මෙතන විස්කම්බේනේ array කියන්නේ කියද විස්කම්බය වගේ භාගයක් තමයි array විස්කම්බේ දෙකෙන් බෙදුවට පස්සේ array එනවා අන්න එතකොට අර අපේ සමීකරණේ දාලා මේකේ වෘත්ත භාගයක හොයාගත්තා 8 ව 3ක් එකතු කරා මේකත් එහෙමයි මේක මේකෙත් මේ 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 දුර 9යි මේ දුර 9යි මේක 5යි එතකොට මේකේ array 2.5යි විස්කම්බය 5 නම් array 2.5යි मेतन वृत भाग समीकरण वृत समीकरण लिवा वृत वृत्ते पारधि वो एक भाग यगत्त मे कति हर सर मेकि हदन देखना नह मेतन अरे गत्त न मे बेदी में दिख अरे हतर संपाय मेतन वृत भागे व हतराक्तिर मे कि वृत दिख के कतु लुकोड़ दंगलन देख नह उदर कल्पना कल बन मेक मे मेकाय मेकाय जॉइंट कराना मे मेकूड रंग जॉइंट करना मेतन बूर्त आखदना मेक मेतन रंग जॉइंट करना बूर्त आखदना एक अरे एक विस्कंबे नामे आए तो अरे के नामे बेदी में देख हाथ संपहाय मेक समीकरण आदेश कर हदल इवागे दिगुण आगतना मेके आगे नो मेके मेक तीन बेलू बेल मट मेक कुल हाथ दहाय मेका सुजुको नाष्ट मे पाद दिख दहाय मे पादे कुल तो मे पाद कुलहाय मे पाद दहाय मेका मेका मेकन मे वृत भाग्य गण मिन मे पारदीने अपट हे इतकोट मिन मे वृत भाग्य के अरे मिथन विस्कंबे हाईंद अरे थुनाय मिथन विस्कंबे हाथ रही अरे दिख ये वृत भाग दिखे विनम हेव अरे मे विस्कंबे समीकरण आदेश कल अरे आर दाल होयला एक दिखे बेदलगा मेक अद्देक बेदलगा उत्तरे वाल हरम सरल सुंदर कल्पना कर हदन अत्र मारवाकने मेती वगे गणंकिया मेटी का उत्साह बला दंग अभी अपट मेक अभी हदू पेतन अत दिन पारधि हतली सतरना अरे की दिन समीकरण कद पारधि सामना पारधि सामना पारधिया के हाथ मेके पारधिया हाथली सतरा के लिए दील तीन हाथली सतर समान है दिख बेड की रीम फाइ आर अपट हुआ तीन आर ने मिनमे मिनमे वटे दिखता अपट दील तीन ने हाथली सतरा के लिए अपी नोदान को तमा में आर मेक तमा में आर तमा भी हुआ दम अपी समय करने में अज्ञान आदेश करा पारधि मेक हाथली सतर हाथली सतर दम स्वामी के लिए हुआ मेक हाथली सतर अभी दाम हे मम मेतन देख बेडी की रीम बिसी देख बेदीम हाथ बेडी की रीम आर दम मे स्वामी करने बड़े सुलू करो सुलू करो अभी मे पत्तीस सुलू कर पोडा देख बेडी की रीम हाथली सत बिसी देख किए दे हाथली सतर आए विदीम हत वेडिकीम आर मे पत्ते हतली सतर तीन अब समीकरण नोदन पदे तीन मे पदे अपट हर तीन तम आप उत्तरेटे दंग वाल पेन अद अपट पुलवा लेसीम मे हतली सतट मे हतली सतर कपन समीकरण दिपेटम इकमें दिपेम इकम देकर सरल मेकड़ मे कपन मेक तेरे नत्ता हर मेम बल को वाल दान समीकरण दिपेट ओ नम दे अखर एक समीकरण दिपेम इकम संख्या बेद अलवा इकम संख्या वेडिकर अलवा हे दिपेम इकम देकर बल वेडिकीम आरती दमे समीकरण दंड कटीना दंड मे टग्गाल हिम मे दिपेतर कैप हरसको तेदा आर की अने मुखदील उत्तरे टग्गाले नो नो तेरन मे बीजे मे मे प्रकाशन हदन पोड तेन मे मगेरी के तमा की दमे दप दिपेतर ओण दे अखर अल मम्मी दिपेत्तम बेदेनो हतली सतरे
මේ පැත්ත බෙදෙනවා 44. එතකොට මේ 44ට මේ 44 කැපෙනවා. මේ 44ට මේ 44 44 හදිස්සම මෙතන එක ඉතුරු වෙනවා. මෙතන ඉතුරු වෙනවා R යට 7. ඊට පස්සේ අපි මේකට හරස් කුණිතය දාලා ගන්න පුළුවන්. R මේ මේක මේ පැත්තට වැඩි කරා නම් කෙලින්ම R උත්තරේ 7 එනවා. එහෙම පොඩ්ඩක් ගැටලු සහගත නම් අපිට මෙහෙම කරන්න පුළුවන්. මම කලින් සමීකරණයට කිව්වා සමීකරණ දෙපැත්තටම කැමති දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දෙපැත්තටම සමාන sorry මෙන්න මේක කපලම දාමුකෝ. මොකුත් මෙතන එක තියෙනවා මේ සමීකරණය මේකම තමයි. සමීකරණයට දෙපැත්තටම කැමති දෙයක් කරන්න පුළුවන්. මම මේ පැත්තත් වැඩි කරනවා 7ෙන්. මේ පැත්ත වැඩි කරනවා 7ෙන්. මේ පැත්ත 7ෙන් වැඩි කරාම කියලා උත්තරේ 7යි. මේ පැත්ත 7ෙන් වැඩි කරාම කියන්නේ මේ බෙදීම 7ක් තියෙන මේ 7ට මේ 7 කැපිලා යනවා. එතකොට උත්තරේ 1යි. 1 වැඩි කිරීම R කියද? 1ෙන් ඕනම සංඛ්‍යාවක් වැඩි කරාම එම සංඛ්‍යාව නිසා උත්තරේ R. දැන් අපි මේක මේ විදිහට තමයි සාමාන්‍ය ලියන්නේ R සමානයි 7යි CM. CM මං හිතනවා පැහැදිලි කියලා. දැන් මෙන්න මේ වගේ ගණකුත් එන්න පුළුවන්. මේ ගණන් වලට මේ වගේ පොඩ්ඩක් සංකීර්ණ ඒවා තමයි මං හිතන්නේ මීටත් වඩා සංකීර්ණ ඒවා ඔයාලගේ ප්‍රශ්න පත්‍ර වලට එන්න පුළුවන්. මං ඔයාලගේ ප්‍රශ්න පත්‍ර නම් බැලුවේ නැහැ. මේක හදන මේ සමචතුරස්‍රයක් තියෙන්නේ sorry සිජුකෝණාස්‍රයක් තියෙන සිජුකෝණාස්‍රයේ පරිධිය 40 cm කියලා කියන්නේ මේ පාදයේ දිගේ එකතුව මේ පාදයේ දිගේ එකතුව මේ පාදයේ දිගේ එකතුව මේ පාදයේ දිගේ එකතුව හතරම 44. අපි මේක බලමු මේක හදන්නේ කොහොමද කියලා. උත්තරේ sorry 44 නෙවෙයි 40යි. මෙතන 40 තියෙනවා. මේ පාදේ වගේ දෙකක් තියෙනවා. මේ පාදයයි මේ පාදය සමාන ඒ වගේ දෙකක් තියෙනවා. අපි මේක ලියමු. x ධන 2 ඒ වගේ දෙකක් තියෙනවනේ. වැඩි කිරීම 2 ඊට පස්සේ එකතු කිරීම මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමානයි. මොකද මේක සමචතුර sorry සිජුකෝණාස්‍රයක් ඉන්න. මෙතන මොකද්ද? මේ පාද දිග x ඍණ 2. ඒ වගේ දෙගුණයක් තියෙනවා. මේ ප්‍රශ්නේ ගැටලුවට අහලා තියෙන්නේ මේ sorry මෙතන array කීයද කියලා තියෙන්නේ. මේක වැරදි මං අරකෙම මේ ගන්නකොට පාදයේ දිග හොනේ. අරිය අමාරු මවුස් එකෙන් මේ මේ ටච් පෑඩ් එකෙන් මෙහෙම ලියන්න අකුරු. දැන් අපට හොයන්න තියෙන්නේ මේ පාදවල දිග. මේ පාදයේ දිග කීයද මේ පාදයේ දිග කීයද කියලා හොයන්න දීලා තියෙනවා. දැන් මේ මේ වගේ තමා දීලා තියෙන x ඍණ 2 මේ අගයක් මේ x මේ පාදයේ දිග හොයන්න x x අකුරකුත් දාලා තමා මේ නොදන්න විචල්‍යකුත් දාලා තමා දීලා තියෙන. නමුත් පරිදි අපට 40 දීලා තියෙනවා. අපි මේක දැන් සුළු කරලා බලමු. මෙහෙම තියෙන වරහන් ඇතුලේ මොකක් හරි තිබිලා මේ ප්‍රකාශන දෙක එකතුව තිබිලා ඒක වරහන් වලින් වහලා වැඩි කිරීම මොකක් හරි මෙතනින් තියෙනවා. මේ සංඛ්‍යාවෙන් මේකත් වැඩි කරන්න ඕන මේකත් වැඩි කරන්න. අපි බලමු මේක වැඩි කරන හැටි. දෙවරක් x කීයද? 2යි x. ඒ කියන්නේ මේ දෙකෙන් මේක වැඩි කරා. එතකොට 2යි x. ධන ලකුණ දානවා. ධන ලකුණ නෙමෙයි ධන මේත මුලින් ධන ලකුණ මුලින් දාන්න හැ. මේ ලකුණු දෙකත් බලපානවා. මේකත් ධන මේකත් ධන හින්දා මෙතන ධන දැම්මේ. මම දැන් මෙතන ලිව්වේ නැහැ. මේකත් ධන හින්දා මම මෙතන ධන ලකුණු ඉස්සෙල්ලා දැම්ම. ධනයි ධනයි වැඩුණම ධන හින්දා. දෙවරක් දෙක කීයද? 4යි. ඊට පස්සේ මේ පද දෙකේ එකතුව මේ කොහොමඩක් තියෙන එකතුව මෙතෙන්ද දැම්මා. ඊට පස්සේ මේක හදන්නන්නේ. ධන දෙක වැඩි කිරීම x කීයද? 2යි x. ධන දෙක වැඩි කිරීම ඍණ දෙකේද? මෙතන ධනයි ඍණයි කීයද වෙනාම? ඒක මතක ඇති ඔයාලට ඍණ. දෙවරක් දෙක 4යි. ඒ කියන්නේ සරලව ගත්තොත් ඍණ දෙක වැඩි කිරීම ධන දෙක උත්තරේ 4යි. දැන් අපි මේක එකතුව ගනිමින් බලන්න. මේ එක ජාතිය පද එක තැනින් අපි ලියා ගන්නවා. එතකොට ලේසි අපට. 2යි x ධන 2යි x ධන 4
පින්න හතර. අපිට මේ වගේ ප්‍රකාශනයක පද අපිට කැමති විදිහට සුළු කරන්න ලේද කැමති විදිහට මාරු කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපි බලමු මේ දෙක එකතු කරාම කීයද කියලා. 2x 2x එකතු කරාම 4x. මේ 40 මෙතෙන් ලියාගන්නමුකෝ. ඊට පස්සේ -4 ඍණ 4 එකතු කරාම කීයද? -4 ඍණ 4 එකතු කරනවා අපි දන්න එකතුව බිඳුවයි කියලා. එතකොට සමීකරණ එනවා අපට මේ විදිහට 40 -4x. එතකොට කීයද? අපි මේක දෙපැත්තම අපි බෙදනවා මේක උත්තරය හොයන්න අපි මේ විදිහට ලියාගන්න ඕන සමීකරණේ. 4x 40. ඒ වගේම මාරු කරන්න පුළුවන්. අපි දැන් දෙපැත්තම අර කිව්ව වගේ දෙපැත්තම බෙදනවා 4. x තනි කරගන්න. මේ 4ට මේ 4 කැපිලා යනවා මෙතන x විතරක් ඉතුරු වෙනවා. මෙතන මේ 4ට මේ 4 කැපිලා ගිහිල්ලා 1 ඉතුරු වෙනවා මෙතන 10යි. 40 බෙදීම 4 10යිනේ. x 10යි කියලා එනවා. දැන් මෙන්න මේ පාද දිග කොහොමද අපි හොයන්නේ? x කියන්නේ 10යි. එකතු කිරීම 2. උත්තරය කියද මේ පාදේ 12යි. මේ පාදේ බලමුකෝ කීයද කියලා අපි. x ට ආදේශ කරනවා මේ ආව 10. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඍණ 2. උත්තරය කීයද? 8යි. දැන් මේ ආපු උත්තරේ අපි බලමුද හරිද කියලා. 12 මේ පාද එකතුව 12යි. මේ පාද එකතුව 12යි. මේ පාදේ 8යි. මේ පාදයට 8යි. දැන් උත්තරේ කීයද බලන්නකෝ. ගණන් හදලා බලන්න උත්තරේ 40යි. එකතු කරලා බලන්න. මං හිතන්නේ ඔයාලට මේක පැහැදිලි ඇති. පැහැදිලි නැත්නම් මොනවා හරි තැනක කමෙන්ට් කරන්න මම පුළුවන් විදියට කියලා දෙන්න. සමහරක් වෙලාවට මේක මේ බලන කෙනෙක් මොකක් හරි මගෙන් අතපසු වීමක් වෙලා තියෙනවා නම් මොනවා හරි කමෙන්ට් කරන්න මං ඒ වැරද්ද නිවැරදි කරලා අප්ලෝඩ් කරන්න. නැත්නම් පුළුවන් විදියට මම වැරද්ද කමෙන්ට් එකකින් හරි උඩම කමෙන්ට් එකේ මොකක් හරි වැරද්දක් තිබුණොත් ඒක මම හදලා අප්ඩේට් කරලා තියන්න. සමහරක් වෙලාවට මේ ගොඩාක් මේ වගේ දේවල් කරනකොට වර්ධින්න පුළුවන් මම එක පාරක් මේක චෙක් කරලා අප්ලෝඩ් කරනවා මොනවා හරි වැරද්දක් තිබුණොත් ආයෙ මතක් කරනවා මේක මට කමෙන්ට් කරලා කියන්න මම ඒ වැරද්ද හදලා එක්ක අප්ලෝඩ් කරනවා නැත්නම් සුළු දෙයක් නම් මම උඩම කමෙන්ට් එකෙන් ඒක ලියලා පින් කරලා තියෙනවා ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට වීඩියෝ එක වටිනවයි කියලා හිතනවනම් අනිත් කට්ටියටත් බලන්න ෂෙයා කරන්න